සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම අද ජොබ් වැච් එකේ මා channel එකට. අද අපි ඔයාලට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා ඔයාලට නිවසේ සිට වැඩිගිරීමට හැකි රැකියාව පිළිබඳ විස්තර. එහෙදි විශේෂයෙන් මතක් කරන්න ඕනේ ස්ත්‍රී සහ පුරුෂ කියන දෙපාර්ශ්වයේ සනාව අධිපති මුගිරීම අවස්ථාව හිමි වෙනවා. ඒ වගේම මෙම රැකියාව සඳහා ඔන්ලයින් මාර්ගයෙන් වැඩිගිරීමේ හැකියාවේ අවස්ථාව ලබා දෙලා තියෙනවා. ඒ වගේම දත් ඇතුළත් කිරීමේ හැකියාව පමණක් සිට ඔයාලට අධිපති මුගිරීම හැකියාවක් පවතිනවා. ඉතින් මේ රැකියාව ගැන වැඩිදුර විස්තර දැනගෙන අධිපති මුගිරීම සඳහා අපිත් එක්ක රැඳෙන්න කියලා ඔයාලට ආරාධනා කරනවා මුලින්ම. මෙම නිවසේ සිට වැඩ කළ හැකි රැකියාව පිළිබඳ විස්තර මුලින්ම අපි ගෙනේනවා. එහිදී ඔයාලට සතියේ දින පහ තුළ තමයි වැඩ කිරීමේ අවස්ථාව ලබා දීලා තියෙන්නේ. එහිදී උදෑසන 7 සිට හවස 3 දක්වා කාලය තුළ ඔයාලා වැඩ කිරීම ප්‍රමාණවත් වෙනවා මෙම රැකියාව සඳහා. දුරස්ථව සිට නිවසේ සිට වැඩ කිරීමේ හැකියාව මෙම රැකියාව සඳහා ලබා දීලා තියෙනවා මෙම ආයතනය මගින්. ඉතින් අපි ඊළඟට බලමු මේ රැකියාව සඳහා අවශ්‍ය කරන සුදුසුකම් සහ අයදුම්පත් යොමු කළ යුතු ආකාර කෙසේද යන්න. ඒව සඳහා අවශ්‍ය කරන ස්කිල්ස් සහ රිකමෙන්ඩ් මාන කියලා බලමු. එහෙදී ප්‍රධාන වශයෙන් ෆාස්ට් ටයිපින් ස්කිල්ස් එහෙම නැත්නම් වේගවත් ටයිප් කිරීමේ හැකියාව විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ඉංග්‍රීසි භාෂාවෙන් මෙම තනතුරේ රාජකාරී ඉදිරි කිරීම සඳහා නිවසේ සිට. ඒ වගේම good knowledge of spreadsheets කියලා සඳහන් වෙනවා. Google documents, Google sheets වැනි sheets භාවිත කිරීමේ හැකියාව විශේෂයෙන් ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා. Documents කටයුතු MS Word, Excel, PowerPoint වැනි මුදුගංග සමග ඔයාලා කටයුතු කරලා තියනවා. ඔයාලට පහසු වෙනවා මෙම රැකියාව ඉටු කිරීම සඳහා. ඒ වගේම Google documents සහ Google sheets භාවිත කිරීමට සිදු වෙනවා ඔයාලා online මාර්ගයෙන් වැඩ කරන නිසා. Basic understanding of websites and databases කියලා සඳහන් වෙනවා. මූලික අවබෝධය ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා website භාවිතය පිළිබඳව. එයාගම good command of English including written skills කියලා සඳහන් වෙනවා. ඉංග්‍රීසි භාෂාව වැඩි කිරීමේ හැකියාව විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. එහෙදි ඉංග්‍රීසි භාෂාවේ ලිවීමේ හැකියාවත් ඔයාලගේ යම් තාක් දුරකට බලාපොරොත්තු වෙනවා. excellent attention to detail ඒ කියන්නේ එහෙදි ඔයාලා ඔවුන් ලබා දෙන තොරතුරු වලට අනුව නිවැරදිව කටයුතු කිරීමේ හැකියාව විශේෂයෙන්ම මෙහිදී මේ තාන්තර සඳහා බලාපොරොත්තු වෙනවා. අධ්‍යාපන සුසුම වශයෙන් ඔයාලා විමසා සිටින්නේ උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා තිබීම පමණයි. ඉතින් මේකෙන් සුසුකම් යටතේ ඔයාලට පුළුවන් මේ සඳහා ආයුධපතක් යොමු කරන්න. මෙම රැකියාව සිටි පිරීමේදී ඔයාලට වමතර ප්‍රතිලාභයක් හිමි වෙනවා. එහිදී විශේෂයෙන්ම කම්පියුටර් සයන්ස් ඩිප්ලෝමා හෝ සර්ටිෆිකේෂන් එහෙම නැත්නම් පරිගණක විද්‍යා පාඩ ඩිප්ලෝමා හෝ සහතික කර්මයක් ඔයාලට හිමි වෙන බව සඳහන් වෙනවා මේ රැකියාව ඉටු කරන අතරතුර. ඒ වගේම ඔයාලට මූලික දැනුමක් හිමි වෙනවා වෙබ්සයිට් ඩෙවලොප්මන්ට් සම්බන්ධයෙන්. ඉතින් මේ කියන ස්කිල්ස් ඩෙවලොප් කරගැනීමේ හැකියාවත් මෙම තනතුරේ රාජකාරී නිවසේ සිටි ඉල්ගිරීමේදී ඔයාලට හැකියාව ලැබෙන බවට මෙහිදී සඳහන් කරලා තිබෙනවා. අපි ඊළඟට බලමු මේ තනතුරු සඳහා අවශ්‍ය කරන අයදුම්පත් ලබා ගන්න ආකාරය සහ නිවැරදිව යොමු කළ යුතු ආකාරය කෙසේද යන්න. තනතුරු සඳහා අයදුම්පත් කැඳලා තියෙන experience group ආයතනය වගේ එහෙදී data entry operator work from home කියන තනතුරු සඳහා තමයි අයදුම්පත් කැඳවීම සිදු කරලා තිබෙන්නේ. එහෙදී ඒ සඳහා සිදු අයදුම්පත් මේ වීඩියෝ එකේ පහළ description එකේ තියෙන link එකෙන් ගියාම එන්නේ මේ ආකාර වෙබ් පිටුවෙන් ඔයාලට ලබා ගැනීම හැකියාව පවතිනවා. අයදුම්පත් සහ වැඩිදුර විස්තර එහෙදී ඔයාලා updated CV එකක් ඔයාලට යොමු කිරීමේ හැකියාව පවතිනවා. එහෙම නැත්නම් අපි ලබා දෙලා තියෙන english application එකට click කරලා ඒ ඩවුන්ලෝඩ් කරගෙන එය නිවැරදිව පිරිවීමෙන් අනතුරු මේ හැකියාව පවතිනවා. ඉතින් අපි ඊළඟට බලමු මෙම ඇප්ලිකේෂන් එක නිවැරදිව ආලා ඔන්ලයින් මාර්ගයෙන් යොමු කළ යුත්තේ කෙසේද යන්න මෙම අනතුරු සඳහා. එහෙම නැත්නම් CV එක ඊමේල් මාර්ගයෙන් තමයි ඊමේ අවස්ථාව ලබා දෙලා තියෙන්නේ. එහිදී ඔයාලා ඊමේල් එක ඇටච් කරලා ඔයාලා ඊම සිදු කළ යුතුයි. එහිදී ඊමේල් එකේ සඳහන් කළ යුතු ඔයාලගේ සැරලි එක්ස්පෙක්ටේෂන් එක ඔයාලා බලාපොරොත්තු වෙන වැටුප පිළිබඳව කෙටියෙන් සඳහන් කරලා තමයි ඔයාලා මෙසේ ඊමේල් එකක් යවීම සිදු කළ යුත්තේ. එවිට ඊමේල් ලිපිනය සඳහන් කරලා තියෙනවා hr@experience.group කියන ඊමේල් ලිපිනයට තමයි ඔයාලා මේ අයදුම්පත යවීම සිදු කළ යුත්තේ. එසේ යවීමේදී යවන ඊමේල් එකේ සබ්ජෙක්ට් තීරුවේ අයදුම් කරන තනතුර අනිවාර්යයෙන්ම ඔයාලා සඳහන් කරලා යවන්නත් කටයුතු කළ යුතුයි.